අස්වැසුම ප්‍රතිලාබ සඳහා ඉල්ලුම් පත් ඉදිරිපත් කල්ලා අස්වැසුම ප්‍රතිලාබ බලාපොරොත්තුවෙන් හිටපු. ඇතැම්මයට මේ ප්‍රතිලාබ නොලැබි ගිය බවට චෝදනා පහුගේ කාල මෙල්ල වනාා ඇතැමයි ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කර හැබයි ංගානයට නිස ලෙස මූුණදම කරන්න බැරිවෙච්චායත් අපිට අදුරගන්න පුළුවන් අභ්‍යාචන කරපුවා අය ඒ වගේම නැමත විරෝධතා ඉදිරිපත් කරපු අය ගොඩක්කා අය බලාපොරත්තුවයඉින් නො ගොඩක් අයගේ උනන්දුව තියෙනවා අස්වැසුම දෙවනි අධියරේ අයදුම්පත් කිරීම කවදද පටන්ගන්න පුළුවන්කෙල්. මේ ඇතුළු කරුණු අපි සගච්ඡා කළ යුතු විශේෂෙන්ම පෞද්ග්‍ය සඳුද එකන්නේ ජනවාරි විසින් නමවෙනිද මේ සම්බන්ධෙන් කැබිනට් තීරණයක් අලුතෙන් සම්මත කෙරුණ මේ කැබිනට් තීරණයක් එක්ක අස්වැසුම වැඩ පිළිවල සහ ප්‍රතිලාබ ොයිවිදියටද අලුත් තැනකට යන්නේ ේලිබද සාජචකිරීමම් සඳ ධි පැතික වට රටි තප ගෞරවෙන් ආරාධනා කළලා සුපසාදන ප්‍රතිලාබප මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකට කමල් පත්නසිරි මහත්මෑට සුබ දසලා. පත්ශි මතා දැන් දෙවනි අධියර් අස්වසුම වැඩසටානේ. කවදද අලුතෙන් අයදුම් කරන්න ඉන්න යම් යම් කාරණා නිසා අයදුම් කරන්න බැරි වෙලා හෙමනත් සගන්නයට ඉදිරිපත්වවෙන්න බැරිවෙලා ඉන්නයට කවදද වෙලාව එන්නේ අලුතෙන් ඉල්ලන්න. ඔබ කිව්ව හරි ඇතෝසෙම අපි බලාපොරොත්තු වෙනවා දෙදස් විසිහතර පෙබරවාර් මාසේ පාලොස්ෙද්ද වෙනකොට මෙම නව වැඩ පිරිවෙල අරම්භ කරන්නට. එකඇන්නේ දෙ දෙවනාර දැන් දෙවනි අධියර ආරම්භ කරන්න ඒකන්න දෙවනි අධියරේ. ඇයදුම්පත් ඉදිරිපත් කරන්න කාටද අවස්ථාව තියන්නේ කියෙක වැදගත්නෙද ගක්කායගේ මේ පිබඳ බපොත්තිේ නො කවුද අඇදුම් කරන්න ඕන ැන දැනටමත් අස්වැසුම ලැබෙනය දෙවනි අදියටට අලුතැන් ඉල්ලන්න ඕනට කෝමද දැනට ප්‍රතිලාබ ලබන කිසිම කෙනෙක් තමන්ගේ අයදුම් පත්‍ර නැවත දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අසෝකඔබ දන්නවා ඔබ කලින් සඳහන් කර පරිදි සමහර කොටසක් ගන්නවා ගම්වල මේ පනිවිඩය හරියට සංනිවේදනය නොවීම නිසා ඒ කාලය තුලදී අදාළ අයිදුම්පත්‍රය දාන්නටඔහුට නොහැකිවුණා. ඒවගේම අපි පළවනාධියරයේ සමීක්ෂණය ආරම්භ කරනකට අපිට අයිතුම්පත්‍ර ලක්ෂ තිස්සතක් ලැබුණා. මේ ලක්ෂ තිස්සතෙන් ලක්ෂ තිස්හතරයි අපිට පුළුවන්ගුණේ නිවාස මට්ටමෙන් සංගණනය කරන්නට එ එතන ලක්‍ෂ තුනක් අත්තහැරුණා ඒ අත්හැරුණේ සමහරු පදිංචි අතහැරලගහිල්ලා සමහරු ගෙදර දොරල් වහල තිබුණ ඇදිනේදී. අපි යව්වා ඒයට Sස්MS මැසේජ්ජයක් ඒ මැසේජ්ජකට යි ප්‍රතිචාර දැක්වේනෑ මෙනි මේ වගේ කාරණා නිසා කොටසක් අතැහරුණු. හැබැයි මෙ අවස්ථාව තියෙනවා ඒ අයට පෙවරාරි පාලොස්සද වෙනකොට අපි ඔබට ග්‍රාමල ධරරිම්මගින් ඒවා මනිකුත් අපේ ග්‍රාමියය මට්ටමඉන්න නිල්ධාරින් මගින් ඒගේ ජනමාධ්‍යහරා ප්‍රචාරය කරනවා. ඒ අනුව පලුස්සිින්දැ පස ඔබොට පුළුවන් ඒ සඳාවන අයිදුම් පත ඉදිරිපත් කරන්න. තැන් අසු අයිුම් පත් ඉදිරිපත් කිරීම නවත් තාක්ෂණය පාවිච්චි කල්ලා මේ ටැබ්වලින්ං ඒගේ ඇතැම් ගම්වල චෝදනා නැගුණ ඉන්ටනෙට් කනෙක්ෂන් ඔස්සේ ඒවා පණිවිට ලබාගන්න හෙමනත් තුර කරනයයටට කෙටි පන්ිවිට ලබාගන්න මේවායි රායෝගි ගැටලු තියෙනයි කියලා විවිධ චෝදනා නැගෙන අපි දැක්කා තැන් මේ සැරේ මේ දෙවැනි අධියරයේදී අයදුම් කිරීම කියන එක බෞතිකව කොහොමද මේ වැඩේ කෙරෙන්නේ බිම. ඇතෝසිම් අපි මෙවර ගියපාර ලබාපු අදකීමත් සම්බන්ධ කරගෙන අපි බලාපොරොත්තු වෙනවා ඔන්ලයින් පහස්කොම් තියෙනයට ඇතසිම්පුලුවන් මේ ඔන්ලයින් මකින් ඇුම් කර හැබැයි ඒ පාසුකොම නැති අයට අවස්ථාව තියෙනවා ප්‍රාදේශයලේකම්වරයාට ග්‍රාමල් ධරී මගින් වැැන්නම් ගම ඉන්න අපේ සේෂ්‍රලධාරයෙක් මගින් මේ ඇඳම්පත්්‍රය අපිට ලබාදය. ඒවගේම අපි අනිපත්තර ආරම්භ කරලා තියෙනවා සෑම ගාමිය මට්ටම තියන ප්‍රජා සංවිධාන සියල්ල දැනුවත් කරන්න මේ ඇපලිකේෂන්යක් යවල ඔබේ සාමාජිකයක් කින්නවන ඔබේ සංවිධානය. මේ සඳහා සුදුසුීඉගල ඔබ කල්පනා කරන ඒ අයට මේක ලබාදෙන්. ද ඒ අට කියන්න මේල්ලිීම කරන්න කිය ඕන වැඩ පිළිවෙලක් පළවෙනි වටය කරනකොට ඒකැන් ලෙසන්ස් ලර්න් තියෙනවාන අපි උගත් පාඩම් තියෙනවා ඔබ මේ ගියසරේ වැඩසටහනෙන් උගත් පාඩන් ඔස්සේ මේසරේ අයදුම් පත් මේ පෙබ්‍රවාරි පහලවෙයින්දලා අස්වසම දෙවැනි වටට අයදුම් කිරීමදී තව මොනවද අලුතෙන් වෙනස් කරගෙන තියෙන නැත්තං වඩා විදිමත් කරගෙන අපි ඇත්ෝසේ ම් මට්ටම ටපු සේෂනධාරී ඒ වගේම ප්‍රාදේශයලයකම්වරුන් ඒ වගේම දිසාපතිවරු මේය සමඟ සාකච්ඡාවට කීපයක් පැත්තුව පවත්තල ඒකින් ගත්තා ගෙව රඇතිවුණු ගැටලු ොනවාද කියන ඒ අනුවතමයි ඔබ කියපොයි ලෙසන්ල්ලන් උගත් පාඩම් අපි අඳුනාගත්ත විශේෂ මහිතන්නේ අසෝක මාර්්‍යයක එක වෙන ඇති අපිට මේ අභ්‍යාචනා සහ විරෝත්තා පීක්ෂාවට හිතුුවට වඩා කාලයක් ගිය ඒකට හේතුව ඕනේ අපි තවදුරටත් ට්‍රන්ස්පේරවි පැ මිනිද භාවය ඇතිකිරීම සඳහා ඒ කොට්තාාසේ ප්‍රදීශීයල කම්වරය පාචි කරන්න නැතුව වෙන කොට්ටසක ප්‍රාදශී එකකම්වරය පාවිච්චි කරන්න. හැබැයි ඒක නිසා ප්‍රායෝගිකව ප්‍රාධීශල්කම් රුණ තියෙන කාර්භාරඇත එක්ක වෙනව ව කොට්ටාසකට ගිල්ලා දවස්තුුණ හතරක් එක සතිකට ගෙවන්න අමාරු කොම තිබුණ මනි මේ වෙනි දේවල්. අපි සංසෝධනය කරන්න දැනටම තවශ්‍ය විදිවිධාන යොදල තියෙනවා. අපිට මතකයිනේ අස්වැසුම මුලින්ම සංඛාලයකන හද්දි අයදුම්පත් භාරගනිද්දිී ආපු ප්‍රධානම ගැටලුව ප්‍රධානම ගැටලුව තමයි සෝර්ධිනයාමක වරු බිමට්ටම මේගේ වැඩවලට සබන්ධ වෙච්ච පිරිස නිත්්‍ය ග්‍රාම නිලධාරීමම හත්තුරු. මේ දෙගොල්ලන්ගෙම ඔබේ වැඩ පිළිවල සම්බන්ධයෙන් තිබුණ යම්ආකාරයක විචිකිච්චාවක් මේ නිලධාරීන්. අපිටත් කියලා තියන මේ වැඩ පිළිවලට සබන්ධ වලලා තොරතුරු තහවර කිරීමට බයවනන. දැන්ක ොහොම තත්වේ. මේක අසෝක අපේ රටේ මහිතන්නේ ආරම්භ කරන වැඩසරහන්වල දකින්න ලැබෙන තත්ත්වයක්. මගේ මේ වසරතිස්ගානක රාජ්‍යව ඉතිහාසය තුළමු දකින දේතමයි. දැන්ී ඒ අ තේරුම් අරන්තිය ශේෂ්්‍රන නිධාරල් මේ ඉතාමත්ම හොඳ වැඩසරහනක්. දැව්බ දකිනවා ඇති විවේචනත් බෝ අඩුවේන. දැ හුග දෙෙන අශසුමට කැමතිද. දිය කියන්නේ සේස්ත්‍රෙන් නිලාරීන්ටත්දැක් තරම් හිලතියෙනවා මේ වැඩසරහට අපි සබන්දරයෙන් ඕන්න මේට බද්ධ වෙලාමක ක්‍රියාත්ම කරන්න සහයෝගය දෙන්න ඒ අය බැදිලයින්න ෝදේ. කලින් බැලුවත්තින් මේ නිලධාරීන් රාජනලධාරීන් ඉහලින් ගැන නියෝගතියනෝන තමන්ට කාරයක් පැවරෙනෝන ඕක කළයු තුයි කියන එකනේ සාමාන්‍යෙන් ඔබට මට තේරෙන්නේ. බැයි ඒ නිලධාරන් මේ වැඩේ. ඒ මටම එහාට ගියා අපි දැක්කා එනිසානේ ඔබට සිද්ධ උනේ වෙනත් පාර්ශ්පයන් මේ වැඩට සම්බන්ධ කරගන්න. ද මේසර තේ අව ගන්න වෙයිද. ඔබ කිව්වා හරි ගියවසරේ දී අපේ සුබසාධක ප්‍රතිලාබ මණ්ඩලය සේෂ්්‍ර නිධාරන් පිළිබඳව එවැනි ලොකු බලපෑමක් චක්‍රලේ ගහරා ඉදිරිපත් කරන්න යොමුමුණනේ නහැ. අපි ... සම්බන්ධ කරගෙනීමද අපි හිතුවීම සමීක්ෂණය ඇතවසයෙන්ම ස්වාධීනෝ පවත්වන්නට ඕන කියන අදහස තුළ අපි වලුව සේශ්‍රිනිලධාරෙන් සංඛ්‍යාව ගාමල්ධාරරි හෝ සංවර්ධ නිලධාරිහෝ සමුරදධනිලධාරී ෝම අය එන කෙනෙක්ගෙන් ගන්න. හැබැයි මෙවර ඉතා පැහැදිලිම රාජපරිපාලන අමාත්‍යන්සය නම් කරලා තියනවා. මෙ මේ නිරධාරීෙන් මේ කටයුත්තට සම්බන්ධ විය යතුකි කෞද මනිල්ලරය එකන ේෂත්‍රමට ඉන්න දැන් ග්‍රාමි ධරිවරයා අනිවාර්යයි. එතුමාට අපි ගාමිය මට්ට මේ කටයුතු පවරල තියනවා ඒ අය පැහැදිලියොම ප්‍රදිශලිගම්පුොරු වාර්තා කරල තින මේ වැඩස සහන සමඟ බද්ධ වෙලා කටතු කරන්න ඒයි බැදිලයි නවා කියලා. හස්වැසුම වැඩසටහන තුළල කාණ්ඩ හතරක් කයටටත ප්‍රලාබ ලබෝ කැන දුගේ දුප්පත් කියෙන කාණ්ඩ තියනවා දුපත් කියන කාණ්ඩය තියනවා ඊළඟට තියෙන අවධානමට ලක් වූ ඊළඟට සංක්‍රාන්තික මේ කාණ්ඩ හතර යටතේ තමයි අස්වැසුම ප්‍රතිලාබ ලැබුණේ. මේ අයගෙන් කොච්චර පිරිසක් ඉින්වාද කියන අපි ප්‍රවේශය කළට සාගච්චා කරන්න වටින්නවා මොකද අපි දැන් අලුතෙන් දෙදස් විසිහතරය ඉඳලා කරන ගෙවීම් අවබෝධ කරගන්න ඕන. ං නැවත ඔබෙන් පැහැදිි කරගන්න හන්නේ කොහොමද මේ කාණ්ඩාහතරට ගෙවීම් ඩැක්. ඇත්තෝසේම දැනට අප දුගී දුප්පත් කියන කාණ්ඩය සඳහහා රුපියල් පාලුස්දක් ඒවගේම දුප්පත් කියන කාණ්ඩයඳරුපය ලටදස් පන්සීයක් ඒවගේම සංක්‍රාන්තික කාණ්ඩය සඳහාදදස් පන්සීයක් ඒවගේම වල්නරබල් අවධානමට ලක්කෝ කණ්ඩායම සඳහ පන්දක් වසයෙන් මේ ගිවීම් සිදුකරා ිය අවුරුද්ධි දෙසම්බර් මාසය වනතති හැබැයි අපි ජනවාරි මාසයේදී මේ සංක්‍රාන්තිකසා අවධානමට ලක්කෝ කියන කණ්ඩායම මාසාය සම්පූර්ණ කිරීම නිසා එයගේ ගෙවම් අපි ජනවාරි මාසය සිදුකරේ නැහැ හැබැයි මේ සඳ අප අමාත්‍ය මණ්ල පත්‍රිකාවක් යොමුකර ඒ අමාත්‍ය මන්්ල පත්‍රිකාාව සඳහන් කර පරිදි දැ අනුමත වෙලා තියෙනවා එ අනුව සංක්‍රාන්තිකසා අවධානට ලක්කූ කියන මේ කණ්ඩායම් දෙකම එක කාණ්ඩයක් බවට පත් කරලා රුපියල් පන්දාහක දීමනාවක් ලබාදීමට අමාත්‍ය මණ්ලය අනු මෙැතිය ලබාදීල තියෙනවා සංක්‍රාන්තික කාණ්ඩයටත් ඒ අයට කලින් ලැබුණට දස් පන්සිීය සංක්‍රන්ති කණ්ඩයට දස් පන්සය ජනවාරයගල දෙදස් විසිාතරය මේ අයට රුපියල් පන්දාහම ලබෙන අද පෙබරවාරි පළවෙදනි දෙෙම්බර් මාසයක අපි එරරිියස්ස එකේ ගැන්නේ හිඟ පුතුලුත් එක ෙවන්න බලාපරත්තියන පෙවර මසි මේ ගෙවීම් කලින් යෝජනා වෙලා තිබුණේ පහුගේ අවුරුද්ධය අග අවසන් වෙන්න මේ සංක්‍රාන්තික වගේ ගෙවීම් අවසන් වෙන්න නියමිතව තිබුණේ මේක ඉස්සරහට යන බව ජනවාරී මාසේ විස ළමුන්ද තිබෙන කැබිණට පත්ත්‍රිකාවෙන් හවුරු කරල කියනවා අපි අඩ අභියාජනසාහ විරෝධතා ඒ සම්බන්න්නේන්නේ විශාලමආන්දෝලනයාවේ පත්මශරි මාන්තය කොච්චර විත රවන්ද අභ්‍යාචනසාහ විරෝද අභ්‍යානසාහ විරෝත්තා අසෝකපිට ආවා ලක්ෂ දොළහක්විිතර ලක්ෂ දොලා ලක්ෂ දොලා පවුල් ක්ෂ දොලා පවුල් ක්ෂ දො හක්කාවා එතකොට මේ ආපු අභ්‍යාචනාසාහ විරෝත්ධාවලින් ද මේවනමිට සිර අසූතුනකට වඩා අපි අවසන් කරලා ඒ අයට හිමිදී මනාව අගෝස්තු මාස ගිය අවුදු අගෝස්තු මාසය ඉදල දෙසැම්බර් මාසේ දක්වා හිඟවාරික සහිතව ගෙවන්මට සුපසාධක ප්‍රතිලා බන්ලයට පුළුවන් කම ලැබුණා ඒවගේම ඉතුරු තවකාණ්ඩයක් ඉන්නවා දැ ඒ ඇත්තෝසෙම ජනාතිපති ලේගම්තුමාගේ ප්‍රධානත්තයෙන් සාකච්චාවප පැත් වුණා එක සියලුම දිසාපතිවරු මාර්ගගතකමයට සම්බන්ධ වනාා එතෙන්ද ඒ සියලු දෙනාම එකඟ වුණා තව සතියක් ඇතුළතු න්ගේ සෑම දිස්ශ්‍රික්්‍යයකම මේ ඉතුරු ලක්ෂ දෙක අවසාන කරලා ඒ කටයුතු සුපසාදක පත ලම්බන්ලේ ලබාදීමට කටුතු කරන වාොක පැබරවාරි මාසේ හත්වනිද වෙනකොට සියලුම අභ්‍යාජන සහ සියලුම විරෝධතා සම්බන්ධ පරේක්ෂණ කටයුතු නිම කරලා තීරණය දෙන්න පුළුවන් ීගරණය දෙන්න පුළුව. මොද ඒ අසෝක අත්‍යවශ්‍යයයිනිදේ. දෙවනා දීර පටන්ගන්න කෝට දෙ මේ මේ සියලු දෙනාමත් ප්‍රතිලාබීන් බවට පත් වනාම ඒ අය නැවත අභාචනා ඉදිරිපත් නැවත අයිුම් පත් ඉදිරිපත් කරන්න අවශ්‍යවෙන්නේ පදුශ්‍රමාතය දැන් දෙදස් විශතුනේ ඉඳලම මේ අශවසුම් වැඩසටහන්න ඇතුළේ වැඩි හිටියන්ට ආබාධ සහිත පුද්ගලයින්ට හඳුරානොගත් වක් වඩු රෝග තියෙනට මේ ගෙවීම් ක්‍රියාත්මක වුණා දැ මේවායි විශජ මේ වැඩිහිටි දීමනා කොහම දිස්සරටයන්නේ රජය තීන්දුව කරගෙන තියනවා සුබසාධක ප්‍රතිලාබ මණ්ඩලය තමයි ඉදිරියේ දී ලංකාවේ මේට කියනේ ශෝෂල් නැට්ටි එක කියල මේ සුබසාධන ආරක්ෂණ වැඩපිළිවෙල ක්‍රියාත්ම කරන එකම ආයතනය බවට පත්තෙන්. එතකොට ැ මෙතෙක් සෞඛ්‍ය දෙපාර්මයන්තුව සමාසේවා දෙපාර්තමයන්තුව වැඩිහිටි ලේකම්කාරයාලේ ආයතන ක්‍රියාත්ම කළ වැඩසටහන් පවා ක්‍රමාණුකූලව සුබසාතක ප්‍රතිලාබ ම්ලට ඇතුළත් කරලා ඒ දේට බේස්සට ඒ දක්ත ගබඩාවට ඇතුළත් කරලා ඒ හරහා ගිවීම් කිරීම තමයි රජය බලාපොරොත්වයෙන්. ඒ අනුව අපිට මේ වන විට ප්‍රතිපාදන වෙන් වෙලාතියනව දෙදස් විසිහතරට උබසඳහන් කර වැඩි හිටිදීමනා ඒවාගේ වකුුවඩුදීමාව ඒවාගේම ආබාජත්‍යයන් සඳහා වන දීමනාත් මේ වැඩ පිළිවෙල යටතේ ක්‍රියාත්ම කරන්නට ත ඒ සඳහා අපි බලාපොත්තුයන මේ සංගනය නෙමි පෙබරවාරි මාසය පටන්ගන්න එක නෙමී ඉට අමතරෝ මේක විධමත්ව ලේඛන ගත කරලා ඉදිරයේදී ක්‍රියාත්ම කරන්න තැන් වැඩිහිටි කෙනෙකුගේ දීමනාව ද විසි හතර අවුරද් දෙගත්වොත් කියියක්ද ැ බෙන මසක ද දැනට ග වන්නේ රුපියල් දෙදාහක් මහිතන්නේ අමාත මලේ තිීන්දුවක්කරගෙන තියෙනවා අපප්‍රේල් මාස ඉඳලා රුපියල් තුන්දාහ දක්වා වැඩි කරල ක්‍රියත්ම කරන්නට දැනට රුපියල්දා ලබන වැඩි හිටියෝ කියලා කියන්නේ මේ සෞුරුදු හැත්තෑට වැඩි සියලු දෙනා මේයට රුපියල් තුන්දාා ගාන දෙදාතරය අපරේල් සිට ඔක්කොම හස්වැසුම ප්‍රතිලාබ ලබන පිරිස කොච්චරද මේ විවිධ කාණ්ඩ යටත ඇතස විධ කාණ්ඩ අපි තාම ගත්තේ නැති නිසාමට ඒ සංක්‍යාව මේක එකතු කරන්න අමාරුයි හැබැයි අපිට අස්වසුම ලබා දෙන රජු. ප්‍රතිලාබීන් සංඛ්‍යාව මේ අවුරුද්ධේ එකන අමාත්‍ය මණ්ඩලය ගත්තු තීන්දුවත් සමඟ ලක්ෂ විසිහතරක් දක්වා වැඩි වෙනවා. ඒ සඳාවන ප්‍රතිපාදනත් මේ වන විට වෙන් කර අවසානයි. දෙදස් විසිහතරේ මිලියන දෙකයි දෙසම හතරක් පවුල් ලක්ෂ විසිහතරක් පවුල් වලට දෙදා විස්තුන අවරුද්දය ඔබ දී වැර සහ ඇයට ආදර දීප පවල් ගාන කොච්චර ඇතවසම දෙසෙම්බර් මාසය වෙනකුට අපට පුොුවන් වුණා ලක්ෂ දහාටකට ප්‍රතිලාබ ලබා දෙන්නට තවර අභාජනා සහ විරෝත්තා ලක්ෂ දෙකක් විතර තියනවා. ඒකත් ඒත මොම කිවේ ලක්ෂ විිස්සක් බෝට එක පත්වෙන්න. ඕ ඉරියේ ඒ එකැන ඉදිරි සති ගීපියය තුළ. ඒකැන්නේ දෙදා විසිහතරදි මේක බැලුවොත් පෙබ්‍රවාරි මාසේ පටන්ගන්නවා සමීක්ෂණය දෙවන වටේ අයදුම් පත් කාාර ගැනීම ඒක කැඳවල කොච්චර කල් අයිද දෙවනවටෙන් තෝරගන්න පිරිසට ප්‍රතිලාබ දෙන්න. ඇතෝසමද ගියවසර අප අධදකින් මනුවගත්තම අපි පෙවරවාරි මාසේ මේක පටන්ගත්තුත් ම හිතනව අපිට ජුනිමාසය අග වෙනකොට සම්පූර්ණ ක්‍රියාවලි අවසාන කරලා ජුලි මාසේදී ගිවිම් කරන්නට පුළොමොගේ කියලා. පෙබරවාරි මාන්සේ දෙවැනි මට ඇදුම් පත් ඉදිරිපත් කරන අයට මෙමර ගියපාර තිබුණට වඩා යම්කිසි තොරොතුරුව එහෙමනතං දේවල් අලුතෙන් ලේස්ික නිනවට මොක බෝධන තිිච චෝදනවත්තයි අපි දැනගනට නෑන ැක මතිය ොනැ කිය. බැංකගකිුම් විවෘර්ත කල මේ පටන්ගන්න ොට සංකේරණ. අපි කලින් කිව්වත් වටිනොනේද මොනවාද මේ අයදුම් කිරීමද අවශ්‍ය වෙන්නේ විශේෂ. ඉතාමත්ම වටිනා ප්‍රශ්නයක්කු පෙහෙවේ. දෙැ මෙවර අපි අනිවාර්ය කරලා තියෙනවා ජාතික හැදුරුම් පත. ඒතුව මේ ජාතික හැඳරුම් පත අපිට පාවිච්චි කරන්න අධ්‍ය වශ්‍ය වෙලා තියෙනවා. මොද ගියවර තිය කරුණු සමගත්දකින් බෙදාගත්තම. අපි වැල්නවා මේ පාර අනිවාරයෙන්ම ජාතික හැදුරුම් පත අශ්‍යයි ඒ වගේ අපි දැනටමත් වැඩ පිල්ලක් යොදල තියෙනවා ජති හැදුරුම්පත් ලබාදීම සඳහා ප්‍රදේශය යකම් කාරයාල මට්ටම මේ සඳහා අවශ්‍ය වැඩපිල්ල සකස් කරලා තියෙනවා එෙතවට ඔබ කිව් හරි දැනටම ඇපලිකේෂන් දාන්න නැනම් අඇතුුම්පත් ලබා දෙන්න බලාපොරොත් වෙනය ඉන්න වනම් ඒ අයට පුළුවන් තමන්ට හැදුරුම්පත නැත්නම් ඒක ආරම්භ කරන්න තමගේ රමල්ධර් මහත් මේ හරහා ඒකට උත්ත පටන්ගන්න පුළුව ඒ තරන්නේ බැංකු ගෙනමක් නැත්න ආරම්භ කිරීම අවස්ථාව තියනවා ඒ තරක්නය ඔබහපු ප්‍රශ්නයට ම තවත් ඉතා වැදගත් කරනු කහිපයක් යන්න ොදැ ගියවර මේ පටන්ගන්නකොට අපිට දිශ්‍රිකයකකය ස්ථාපිත කිරීමට කල්ගිය ප්‍රාදේශය ලේකම් කාර්යා ලේකගේ ස්ථාපිත කිරීමට ටිකක් කල් ගිය. හැබ මෙවර අපි ගිය දෙසැම්බර් මාසය ඉඳලම ඒ සඳහා අ්‍ය විදිවිධාන යොදල අවශ්‍ය චක්‍රලේක රාජපරිපාණන අමාත්‍යවන්සය හරහා ලබා දීල දැන් ඒ සදා අවශ්‍ය වන නිලගාරන් පවා ස්ථාපිත කරන්නට කටයුතු කරලා අවසානය. එනිසා අ ඔබ දැක්ක පමාව දිදා විස්තුනේ දැක්ක පමාව මෙවර ඇති නොවෙන්නට බොහෝදුරට ඉඩකට තියෙනවා කිය ලා පීතනවා. තැම්මේ ජාතික ඇදුරුම් පත් පිළිබඳ කාරණය ගත්තාම සාමාන්‍යයෙන් අර ගහ මූලිකයට ජාතික ඇඳරුම් පත තිබුණනොත්. දුම් පත ඉරිපත් කරන්න පුළුවන් නැත්තම අසුම අයදම්පතා ඉදිරිපත් කන්න පවල්ලක දහට වැඩි හැමෝටම තියන්න වාට ඇත්තසේ අපි කියල තියනවා දහට වැඩි හැම දෙෙනගේම ජාතික හැඳුම් පත් අන්ගේ ලබා දෙන්න කියලා දැන් අපිම ගෙර හතර්දනක්න්නවා දහට වැඩි තුන් දෙනෙක්ග තියනවා එක්ෙන එක්ගෙන. ඒක සටහන් කරන්න කිය අපි කියල තියනවා. එදකට අපිට පුළුවන් අර සංගන්නේදී ඒ පිළිබඳව තියෙන ගැටලුවෝ මොකක්ද කියන එක ලබාගන්නට. මේ දවස් වල ජන සංගණණයක් ක්‍රියාත්මක වෙනවන්නේ තොළ නසංගානය තුළ බොහෝ තොරතුරු රැස්වෙනවා. ජන සගාණය කරන්න තාණ්ඩුව අස්වසුම පෙදන්නෙ තාණ්ඩුව මේ ඔක්කොම රජයේ විවිධ රාජ්‍යදේහෙ විධ කොට එතකට මේ සංගණයෙන් බැරි දාලෝකයක් ගන්න මේ අස්වැසුම තුළ ලැබිය යුතු ලැබිය හැකි සහ ඒ ක්‍රියාදාමයට හැබෑ ලෙසම බෝගාන්ට මුහුණදල්ලා තියෙනවා දරිද්‍රතාරයකවට පල්ල්‍ය හඉන්නෑවා දුරගන්න සංගරණය තොරතුරු අපට බැරි පාවිච්චි කරන්න. ඇත්තෝසේ අපි දැනටත් ජන සං්‍යාලයකෙන් දෙ පාර්මෙන්න්ටෝ සමග සාකච්ඡා කරල තියෙනවා අපි බලාපොරොත්ති වෙනවා ද මේ වන විට අවසාන කරලා තියෙනවා නිවාස සංගණනය. එද අපි බලාපොරොත්තු නිවාසංගණනයේ තියෙන ඒ ලබාගත්ත දක්ත මේ වැරසරන සමඟ සම්බන්ධ කරන්න. හැබැයි සංගණනයට යන්න කාලයක්ත් එක්ක බැලුවම බට පේනු ඇති මේ න දීගරණයක් වේද කියරල් මු දී ගණයක් වෙන්න නැහ සෝක අපි මේක ඇපලිකේෂන් දානය විතරණය මේකට ඇතුළත්වෙන් සංගන්නේ එහෙමනි අනිවාර්යෙන්ම එක් දිනකදී අ ඔබ දන්නඕනේ ඒ වැඩපිරිවගට අපි යන්නේ යන්න නැහැන ඒක නිසා ඒ අපප්ලිකේෂන් දානායගේ තොරතුරු අ නිවාසංගණනය හා සමඟ බද්ධ කරලා අපිට පුළුවන් මෙවර තවත් විදිමත්ව ඒ වැඩසරහන්න ක්‍රියත්ම කරා. මේ අස්වසුම වැඩ පිළිවෙල්ල ගැන සංවාදය ගොටනැගෙනව මොහොතේදී. ආපු එක දෙයක් තමයි හරිම අමාරුවෙන් ජීවත්වන ග්‍රාමීියව ජීවත්වන යම්යම්ම අභියෝග නිසා සහර කෙනාවකට ගෙදර අම්මයි දරුවයි දරුව කියලා ගැන්න අවරුදු තිහක හත ලිහක කෙනෙක්. ඒ අම්මට දරුවව දාල පාශේල එකක කාරයල්ලෙට ග්‍රම් සයක මත්තව හමුුව යන්න අවස්ථාවක් ප්‍රායෝගිකව නෑ මේමගේ, මේවා හැමතරම තියෙනව කියක මේ ගැන මෙ හෙම පිරිසුත්තින්නවා. දැන් මෙන්න මේ අය විශා අභියෝගෑන්ට මොහුණදලා ඉන්නේ මේ වගේ පිරිස්. අපි කොහොමද මේ ආන්ත්‍රණයට මග නොහැරි එකතු කරගන්න. ඇතෝසිම් හොඳ ප්‍රශ්නයක් උබ ඉදිරිපත් කරේ දැන් අපිටත් ඕන දරිජසාරේකාවෙන් පහලන්න එවැනි කණ්ඩායම් පුළුවන්තරම්කට සම්බන්ධ කර මද රජයේත් අපේක්ෂාව එතනයිති. එතකට ද මේකෙන් ඒ අය මගහැරෙන්න්නේ නැතිවෙන්නනම්. අපි ඒ යෝජනා කරේ දැන්ගමේතියන මරණආධාර ස. ගමේ තියෙන මහිලා සමිටය. තරුණ සමිතියට. අපි මේව දැනුන් දෙනවා. දැනුන්දිල් අපි කියනවා ඔබගේ සමාජවක්කීමක් බවට පත්වනවාමි මෙවැනි අසරනා යඉන්නවනක්. තොරතුරක් ලබා ගැනීමට බැරි අය ඉන්නවනක්. එහෙම උපකිවෝ වගේ. ්‍රරායෝ ප්‍රදශී ල එකම් කාරයාට ග්‍රාමල් ධදරි හමුවවෙන්නේ ඇන්න බැරියා ඉන්නවනම් සමාජවක්කී මක්ෂේ සල කළ ඒ අයට උදව් කරන්න. එවැනි වැඩපිල්ලකුත් මීට සමගාමීව අපි ක්‍රියාත්ම කරන්නට බලාපොරොත්තු වෙනවා. අස්සම වැඩටපිලවෙේ මුලයින් ලති විච්චක්තමයි ගෙදර එලුවෝ ඉන්නවාවනම් හරක්කිඉන්නවා නම් වහල ටකරන්දාලා තියෙනවන දරෝ සාමාන්‍ය පළ පාස්්නං අස්සසුම මගෑරුණයි කියලා චෝදනා ආවා. දැ මේවා අපිට තේරෙනවා ඒකයන්නේ යම් නිර්නාාක තියෙන් ඕන සුපාද වැඩිියවලක් ක්‍රියාත්මරදි ලංකා විතරක් නෙයින ෝක ඕන තැක ෙම මයිඒ වැඩිවලක් කරන්න හැබයි ඒක තුළින් කෙනෙකොට අයුක්තියක් අසාධාණයක් වෙන්න බෑ තැන් ඔබර කලින් කියපු මේ ලෙසන්ස් ලන්ඩ වලින් උගත්පාඩම් වලින් මෙන්න මේ වගේ මේ නිර්නාායක සම්බන්ධයෙන් ආපු අදහස් මොනවාද යම් ප්‍රතිශෝධනයන් කරගන්න පුළුවන්ද අපිට. ඇත්තවසයම මේ නිර්නාායකයන් සම්බන්ධුවත් අපි මේ වන විට තාක්ෂණය කමිටුවක් පත් කරලා. ඒක ජනහා සංඛ්‍යාලයකන දෙපාර්තමේ තුවත් තියවා. ඒ තාක්ෂණී කමිටුව හරහා අපි නිර්දේශ ලබාගම තියෙනවා. ඒ නිර්ද හැබැයි මෙවරාපිට එකවරම ක්‍රාත්ම කිරීමේ අපහසුවත් තියනෙනවා පෙබරවාරි පහළවට මොකදෙන් අපිළඟ තියෙනවානන්නේ. ලක්ෂ දහාටක දත්ත මේ මේ ක්‍රමයට ගත්ත පැරි ක්‍රමයට ගත්ත එද මෙතනින් එකතු වෙන ප්‍රමාණය වෙනම ක්‍රමයකට ගත්තොත් මේ දෙක සම්බන්ධ කරන්න කාලයක් ගත වෙනවාන ඒක අවම කරන්න නිසා පිහිතුව මෙවරත් අර විසිතුනේ ක්‍රමවේදයම පාවිච්චි කරනවා හැබැයි එක දෙයක් අපි කරනවා මෙතෙන්දී දැන් ශේෂ්‍ර නිධාරයෙන් අනිවාරය මේක කටයුත්තට මැදිහත්වෙන නිසා අපි ග්‍රමල් ධරිර්වරයා ගත්තොත් යා තමයි අද රජය තුල ඉන්න ආදායම් පිළිබඳව සහතිකයක් ලබා දෙන්න පුළුවන් ග්‍රාමීය මට්ට මේක මණඩල්ධාරය හරි පැහැදිලි කාරන එක. එ එයා දන්නවා මේ අහවල් ගෙදර ආදායම කොහොමද කියලා එත ඒ ගෙදර ආදායම් පිළිබඳව ඒය සම් බොරුවක් කියර වන යා කියන අර කුමරු කෑල් ඇයිම්. ජලහන්නට කරේ නද කියලා අහන්න පුුවන් මට්ටම ඉනිල්ධරීෙක්නේ ග්‍රාමල ධර මත්මය. අන්න එතන බලාපුොරොත්තු වෙනවා. මේ සංවාදය සාර්ථක සංගන නේදී ක්‍රාතිම කරන්නට පුළුවන්කම ලැබයි. ැන මේ පෙබරවාරයේ එ දෙවන මට ආදුම් පත්ක ඉරිපත් ක්‍රීමඇති පවා යම්මාකාරයක හරවත් සංවාධයක් හරවත් ම කොඩ කාාන පුළුවන් ලුවන් ඒවාගේීම අප කමිටුවයි ඕොනේද මේ තොරතුරු අරගෙන දැ කිව්වාර් කෝඩ්ඩ එක දීලා. දරට ගිල්ලා තොරතුරු වර ගෙනේ තොරතුර දත්ත ගඩාවට ගැනීමට පෙර අපේ කමිටුවකින් පරීක්ෂා කරනෝනි. අන්න ඒ වෙලාවෙදී සහකාර ප්‍රාදිීශය ලේකම්වරය ඇතුළ ඒ කමිටුවටත් ද්‍රාමල්ධාරීවරයා ගෙන්න්නලා මේ පිළිබඳව නැවත විිම්සාබෙලීමේ අවස්ථාවකගුත්තිෙන. මේ සියලු කටයුතු වටිනව මෙ අලුත් කරගන්නක වටිනෝ වඩා දියුණු කරගන්න වටිනෝ මොකද ලංකාවේ විශ්සාල පිරිසක් මෑවෙලාවේ ආර්ථික වශයෙන් රපතල අභියෝගෑන්ට මුහුණදීලා ඉන්නේ මෙතෙක් ආර්ථික අභියෝගයන්ට මුහුණ නොදීක්ටපු පවුල් කුඩුම්බෑන් විශාල ප්‍රමාණයක් කියාගන්න බැරි අභියෝගයන්ට මුහුණදීල ඉන්න ඕවන්ව හඳුනා ගැනීමයි නිසි සමාජ සුගසාදන වැඩ පිළිවෙලක අරමුණ එහි ජයග්‍රහණය වෙන්නේ ඒ හැම දෙනාවම මග නොහැර හඳුනාගෙන ප්‍රතිලාබ ලබාදුරොත්. at ති අ ක ං.